MSTG කියට එහෙම නැත්නම් smart geek kissel youtube channel එකට අදත් මගේ geek යාළුව හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ඕගලන්ට කියලා දෙන්නේ කොහොමද ඔයාගේ dongle එකේ speed එක 8 ගුණයකින් වැඩි කරගන්නේ කියලා. ඉතින් මේ වැඩි කරගන්න පස්සේ ඔයාගේ dongle එකේ speed එක 8 ගුණයකින් වැඩි කරගන්න පුළුවන්. ඔයාගේ dongle එකේ speed එක ඉතින් සාමාන්‍යයෙන් ඕගොල්ලෝ මේ දවස්වල නම් zoom meeting එකකටින් දිද්දී zoom meeting එක struck වෙන්න පුළුවන් වේගය අඩු වුණොත්. ඉතින් මම මේ කියන settings ටික ඔයගලගේ computer එකේ හදාගත්තොත් ඔයගලගේ dongle එකේ speed එක 8 ගුණයකින් විතර වැඩි කරගන්න පුළුවන්. අපි බලමු කොහොමද මේක කරන්න කියලා. ඉතින් මුලින්ම ඕගලන්ට කියන්න කැමතියි මේක ඕනම Windows version එකක වැඩ. ඒ කියන්නේ මගේ දැන් Windows 8.1 තියෙන්නේ. මම මේක Windows 10 වල කරා. Windows 10 20 21 එකේ one version එකේ ඒ version එකෙත් වැඩ කරා. Windows 7 PC එක කරා ඒකෙත් වැඩ කරා. ඉතින් 8.1 හැම එකකම XP ඕන එකක වැඩ. ඉතින් මේක කරන්නේ මෙහෙමයි. ඉතින් මුලින්ම ඕගොල්ලෝ ඔයාගේ Windows logo එක උඩ right click කරන්න ඕන. Right click කරායින් පස්සේ මෙන්න මේ වගේ එනවා. ඉතින් මෙතන තියෙනවා device manage කියලා. මේක හැම computer එකකම තියෙනවා. මේක උඩ එකපාර click කරන්න. ඊට පස්සේ ඕගලන්ට මෙහෙම එකක් එයි. දැන් ඕගොල්ලෝ කරන්න ඕගලන්ට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙනවා ports කියලා. මෙන්න මෙතන. මෙන්න මේ ports එක මෙන්න මෙතන තියෙන ත්‍රිකෝණය බලලා මෙන්න මේ විදිහට පල්ල හැඩ ගන්න. දැන් ඕගලන්ට කරන්න තියෙන්නේ මෙතන තියෙනවා communication ports. ඉතින් මෙතන ඕගලන්ට පේනවා දැන් මගේ නම් dongle එක mobile connect card ZTE mobile connect කියලා එක. ඉතින් මගේ dongle එකේ නම නම තියෙන port එකක් මෙතන තියෙනවා port දෙකක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මුලින්ම මේක කරන්න මේ port එක උඩ double click කරන්න ඕනේ. ඊට පස්සේ ඔයගලන්ට මෙහෙම එකක් එයි. ඉතින් මෙතන settings නම් වැඩි වෙනස් කරන්න යන්න එපා. එතකොට ඔයගේ එක වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. මම මේ පෙන්වන settings ටික විතරක් හදාගන්න. ඉතින් මෙතන port setting යන්න. ඊට පස්සේ මෙතන තියෙනවා bits per second කියලා. මගේ නම් මෙතන 9600 තියෙන්නේ. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා 128000 වෙනකන්. ඉතින් 9600 දැන් 128000 කියන්නේ ගොඩක් speed එක වැඩි වෙනවා. දැන් කලින් තිබ්බේ 9600 bits තප්පරයකට bits 9600යි. එතකොට දැන් 128000. ඉතින් 128000කට දැම්මම ඔයගලන්ට හිතා ගන්න පුළුවන් කී ගුණයක් වැඩි වෙනවද කියලා. ඉතින් මේකෙදි කියන්න දෙයක් කැමතියි දැන් මේ port එකේ settings ටික high දැම්මට dongle එකේ speed එකත් වැඩි වෙන්න ඕනේ. කියන්නේ මම මේ කරන වැඩේ වෙන්නේ ඔයගලන්ගේ port එකේ speed එක වැඩි වෙනවා. ඒ කියන්නේ dongle එක ඕගලන්ගේ dongle එකේ speed එක සීමා කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඕගලන්ගේ dongle එක තප්පරයට MBBS 10ක speed එකකින් ඉන්ටර්නෙට් යන්න පුළුවන් වුණාට ඕගොල්ලන්ට දීලා තින්නේ මෙගා MBBS 7.2ක් වගේ පොඩි ගාණක් එන්න පුළුවන්. ඉතින් ඒක තමයි මෙන්න මෙතනින් හදන්න තියෙන්නේ. ඉතින් මේක 128 දැම්ම 20000 දැම්මෙන් පස්සේ මෙතන ඉඳලා data bits කියලා. මෙතන 4 මේක 8 දාගන්න. ඉතින් මෙතනිනුත් speed එක යම්තාක් දුරකට වැඩි වෙනවා. ඉතින් මෙතන advance කියලා එකක් තියෙනවා තව. ඉතින් මේක උඩ click කරලා ඕගොල්ලන්ට පුළුවන් මෙතන තියෙනවා මේකට tick එකක් දාගන්න. ඊට පස්සේ මෙතන දෙන receive buffer transmit buffer කියලා. ඉතින් මෙතන තියෙනවා මගේක මෙතන මැද්ද තියෙනවා. ඕගොල්ලන් මෙතන high කියන එකට දාගන්න. ඉතින් මේකත් high දාගන්නවා. දාලා මෙතන okay click කරලා මෙතනත් okay click කරන්න. දැන් අපි එක port එකක් හදලා ඉවරයි. දැන් තියෙන අනිත් port එක ඔයාගේ මේ විදිහට ports දෙකක් ඇති තුනක් වෙන්න පුළුවන්. ඒ තියෙන ඔක්කොම මේ විදිහට කරන්න. port setting ගියා මේක 128000 දාන්න මෙතන 8 දාන්න මෙතන ඇඩ්වාන්ස් ගිහිල්ලා මේ රිසීව් බෆර් කියන එක high කියන එකට දාන්න. හරි දැන් මේක ඕකේ කරලා ආගේ කම්පියුටර් එක රීස්ටාර්ට් කරන්න. ඉතින් මේ වැඩේ කරාන් පස්සේ ආගේ dongle එකේ speed එක ගොඩක් දුරට වැඩි වෙනවා. ඉතින් අද මගේ වීඩියෝ එකෙන් මෙච්චරයි ඔයගලන්ට ගේන දිටි ගා සිංහල ගීක් ෂෝ එකෙන් හම්බ වෙනවා. ඉතින් ඔයගලන්ට පුළුවන් ඔයාගේ අදහස් මේ වීඩියෝ එක ගැන පල්ලෙහැදින කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. ඉතින් අපි ඊළඟ ගීක් වීඩියෝ එකකින් හමු වෙමු.